දිවයිනෙ වෙරළ තීරයන් තුනක් සංරක්ෂණය කිරීම සඳහා රුපියල් මිලියන 890ක් වැය කරමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ආරම්භ කළ වැලි පෝෂණ ව්‍යාපෘතියේ ගල්කිස්ස වෙරළ තීරයට අයත් කොටසේ වැලි මෙවැනි විට සම්පූර්ණයෙන්ම මුහුදට ගසාගෙන ගොස් ඇති අයුරු අපානාවරණ කළා. පසුගිය රජයේ කැබිනට් අනුමැතියද සහිතව ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියෙන් රත්මලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 6ක් ඈතින් පිහිටි වැලි නිදියකින් ගල්කිස්ස වෙරළ තීරයට වැලි මීටර කියුබ් 150,000ක් පුරවනු ලැබුවේ රුපියල් මිලියන 120ක පමණ මුදලක් වැය කරමින්. කෙසේ වෙතත් ගල්කිස්ස වෙරළ තීරයේ සුන්දර කළ ස්වභාවික ගල්පරයන්ද යට කරමින් ප්‍රතිනිර්මාණය කළ કૃතිම වෙරළ තීරයේ වැලි මුහුදටම ගසාගෙන යන අයුරු එහි ගිය අද දින අපට දක්නට ලැබුණා. වෙරළ තීරයට වැලි පිරවීම පිළිබඳව යවට වෙසෙන ජනතාවද විරෝධය පළ කළද මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ මෙය වෙරළ ඛාදනයේ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ වැලි පෝෂණ ව්‍යාපෘතියක් බවයි. මේ වෙරළ තීරයේ පිළිබඳ ගන්න තීන්දුව තීරණ ගන්නා වූ ක්‍රියාමාර්ගවලදී සංවර්ධන ව්‍යාපෘතිවලදී වරක් දෙවරක් නෙමෙයි කිහිප වරක්ම මේ ගැන සිතන්න මේ ගැන අධ්‍යයනය කරන්න මේකේ පසුකාලීන වෙන්න පුළුවන් දේවල් මොනවාද කියලා හොඳින් අවබෝධයක් අරගෙන ඊට පස්සේ මේක ක්‍රියාත්මක කරන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා බොහොම කාරණික වැඩේ ඉවරයක් නැහැනේ අපි දන්නේ නැහැනේ මේක මොකක්ද ඒකලගේ ප්ලෑන් එක කියලා බලමු දේස දැන් අවුරුදු දෙකක් ඉස්සෙල්ලා මේ ගල් පේලි ඉඳ තමයි මේ රේල් පාරවත් බේරලා තිබ්බේ ඒ කියන්නේ වතුර ඔහෙටම ගහනවනේ දැන් මේක මේක කරනකොට මෙහෙ ඉස්සෙල්ලා ගල් වැටියක් දාලා මේක මෙව කරුවා නම් මේ ටික දැන් දනුත් ගිහිල්ලානේ තියෙන්නේ මූදල ටික මොකක් නිසා පිරෙව්වද මොකක්ද හේතුව තමයි දන්නේ නැත්තේ कोटि गाण गीलती कथावत्तीन मेकने अपराधया कि वेरल संरक्षण सह वेरल संपत् कलमनाकर डिपार्टमेंट मगिन गलकिस वेरलती तिबुन वेरल खादने मेडपतिम संधा वेलिपोषण व्यापृति क्रियात्मक लभुआ मेम वेलिपोषण व्यापृति क्रियात्मक लभुवे गलकिस वेरलतीरेट पमनक नेमे कलुतर कैलिडो वेरलतीरेट इवागेम रत्मलान अंगुलान वेरलतीरेट ගල්කිස්ස වෙරළ තීරයටත් මේ කියන ස්ථාන තුනටම මෙම වැලිපෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහාම වැය වුණ මුදල රුපියල් මිලියන 890ක් ඒ වගේම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහාම යොදවන ලද වැලි ප්‍රමාණය වැලි මීටර කියුබ් ලක්ෂ 8ක්. එහිදී වැලි මීටර කියුබ් ලක්ෂ 3ක් කැලිඩෝ වෙරළ තීරයටත් वैली मीट क्यूब 350,000 रत्मलान अंगुलान वेरल तीरेटत इवागेम गल्किस्स वेरल तीरेट वैली मीट क्यूब 150,000 योदोन लेब्बो मेहिदी 2017 वर्षे सिट करनलद अध्ययनयन सह अमात्यमंडलट अमात्यमंडल पत्रिका इदिरिपत् करला इवागेम मुदल अमात्यांश जातिक क्रम संपादन आयतनेट व्यापृति इदिरिपत् करला ए सियल्लगेम अनुमति अतीव तमाय मेम व्यापृति क्रियात्मक करनु लब्वे मेहिदी गल्किस्स वेरळ तीरे वेली पोषण व्यापृति क्रियात्मक करनु लब्वे मुहुद देसट वेडिपुर वेली तैंपत् करला इन पशु क्रमाक्रमें वेली अडुवेमिन उतुरु देसट वेरल तीरे निर्माण वन आकार दैंग हेमथनम हेमदेनाम कथाकराने एक पैत्त कडूनु वेली प्रमाणेगन पमनाय नमुत अपि व्यापृति निर्माणे कलेम एक पैत्त किं वेली अडुवेला इम वेली प्रमाणे उतुरु देसट एकयान्ने वेल्लवत्त देसट වැලි ක්‍රමයෙන් තැන්පත් වෙලා මොකද අපේ වැලි ප්‍රවාහය ගමන් කරන්නේ උතුරු දෙසට බටහිර වෙරළ තීරේ ඒ අනුව එම ඉවත් වෙන වැලි ප්‍රමාණය ක්‍රමයෙන් වැලවත්ත දෙසට කිලෝමීටර් 2කට පමණ ආසන්නයෙන් වෙරළ තීරයක් නිර්මාණය වෙලා මීටර් 15ක පමණ වෙරළ තීරයක් නිර්මාණය කරන්නට තමයි අපේ ව්‍යාපෘති ආරමුණ වුනේ. එහිදී කිසිම දැනට ඒ වෙරළ කාදන තත්ත්වයක් නෙවෙයි දක්නට ලැබෙන්නේ අපි මුහුද දෙසට නිරායන ආකාරයට පුරවන ලද වැලි ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙලා මීටර් 10ත් 15ත් අතර ප්‍රමාණයකින් වෙරළ තීරයක් කිලෝමීටර් 2ක පමණ දුරකට නිර්මාණය වෙන ආකාරයට තමයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. ඒ වගේම වෙරළ කාදන තත්ත්වයක් තිබෙන විට ඒ සඳහා පරිසර අධ්‍යයනයන් සිදු කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිම නීතිමය පදනමක් නැහැ. නමුත් මෙම වෙරළ තීරයට වැලි පෝෂණය කිරීම සඳහා ලබා ගන්නා ලද වැලි නිධිය සඳහා පෙරදී පාරිසරික අධ්‍යයනයක් සිදු කරලා තිබෙනවා.
इवागेम 2018 वर्षेदी अवुरुदु तुनकट सरलन आकारेट मध्यम परिसर अधिकारियें पारिसरिक आरक्षण बलपत्रयक् लबागेन ए अनुव सीलुम अध्ययनं संपूर्ण करला तमाई मेम वेरल तीरयन संधा कृत्रिम वेलिपोषण व्यापृतिय निर्माणय करे ए निसा यम किसियेकु पवसन परिधि गल किस्स वेरल तीरयट पमनक मिलियन 890क् व्यय करे नै मेम स्थान तुन संधाम तमाई संपूर्ण मिलियन 890क् सह वैली मीट क्यूब लक्ष अटक प्रमाणय युद्धागत व्यापृतिय क्रियात्मक करीम संधा නමුත් ජේෂ්ඨ පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙමගින් බරපතල පරිසර හානියක් මෙන්ම ජනතා මුදල් නාස්තියක්ද සිදුව ඇති බවයි. අද වෙනකොට එතන තිබුණ පරිසර පද්ධතිය එතන තියෙන ඉතා කුඩා ශුද්‍ර ජීවීන් ඇල්ගි නොයෙකුත් අපෘෂ්ඨවංශිකයන් ඇතුළු ඉතාම අලංකාර පරිසර පද්ධතිය විනාශ වෙලා ගින් තියෙනවා. ඒකම වැලි ගන්න පම්ප කිරීමේදී එතන තවත් පරිසර හානියක් වුණා. පරිසර දෝෂණයක් සිද්ධ වුණා. एकम संचारक व्यापारे के कथा करो संचार मितन लोक प्रसिद्ध इत अलंकार इतना बोक्का गल किस मुहूदीर के बोक्का एक स्वाभाविक प्रयत्मा ये कालेकट वारक कालट मुदरी का गोडटेनवा आनी कालट विरले निर्माण एक स्वाभाविक संसिद्धिया अदवेन कोट मे अहितकर आकारेट निशा के बलपे मनीषा ये परिसर पद्धति विशाल विनाशलातीनो परिसर अलंकार विशा संचार कर्मांतीट हानियालातीनो एक जनजीवित गल की सदल प्रदेश मारु दल अदेन दल पहुगी दसल ये जीवनोपाय नैतिलाघयती पुण मे कार्यभारे निशा परिसर वेदीन मे संबंधी नवकूत विधेयट कथाकर्ण तमय वय कथाकर्ण परिसर वेदीन अभी व्यापृतीय पटांगण अवस्था वेदी अभी व्यापृतीय कैलिडो विरलतीरे आरंभकर्ण विट अभी वेदिकाट नगलम कथाकरला मे व्यापृतीय संबंधी पशसुम लक्र पुद्गुम तमय दंग व्यवाकार कथाकर व्यापृति संबंधी निशियाकार अद्यन नौकर मम परसर वेदी अणिपत्ति अहनवा हेमना विरल कादन तत्ट मुनवागे विसुदर लोके दंड पिलगा हम विसुदम तमय वलिपोषण व्यापृतीय करण विरल खादन तत्न अतिवेन अभी उन्नवट विरलतीर करवागे मार विर विरलतीर तपे संबंधे कटियत करलती दंट कलडो विरलतीरेटा इवागे रत्मला नगुला विरलतीरेटा वलिपोषण व्यापृति तमें लोके विरल खादन तत्ते सदा पिलगा थम विसुदम ईट अमतरवा पीट पुलवा गलटी दमोद गलट ये दीमें सिद्धि विरलतीर अहिमेनो इन पशु दीवरे अंट दीवर रेखे आवकर गट नोहकिनो संचार कर्मांति बलपैमतीनो इवन तत्सा तम लोके विरल का कृत्रिम बलिपोषण व्यापृति क्रिय अतरम मीट खाली दवसक मे वगेम संवाद मन साधन करा विरल संरक्षण अधिकारी मगिन करलती विनाशय अनुमतकरा बेहकिन योगी मांग इतनी पेंडलाड़ना वारख काले मूट त्यागन करपु मेम बलिपीरवीम कुहेत्म मे इच्छर सार्थक अभी तव मसकिन देख कि बलन पुड़वांकोगेम अद विनकोट अभी तद तत्व दकीन पुड़वा तिबुनट तला विनाशकारी देखाती मेम सिद्धि साधारणीकरण करणवा यम किसी यूट्यूब मालिका वक्से इतनी विरल संडा अध्यक्ष जनरल वरिया संधान करणवा मगिन मत मम कैलिडो मुदुतीरे संबंधी हुदय किगेम ऐ मेकट विरोधवेण एक व्यापृति निखिल मेम संपूर्ण सावाद्य प्रकाशय इवगेम जनता नुमगेवन सुलु प्रकाशय मुखद रूमसर नेतांग गाल उणवटुन व्यापृति सिद्धवुने का परसर अगेम वार्ता अतुव इवगेम विशेषज्ञ सहभागुना इवगेम कालिकट खाली सिद्धवुने ईट पश्चे कैरिडो सिद्धिय संबंधी परसर अमात्यांश परसर अधिकारी सहभागुना साकाचापयत्तुना इतनी अवसर गण परसर अधिकारी अर वेलि निधियें कोटसा मेकट गण ऐरेन् गल किस अंगुलान किसीम व्यापृति अरकत्क संबंधन है एक संपूर्ण महाजनता नुमगवाण प्रकाशे करानी एक तमंगे बलाधिकारी गण संधान कर व्यापृति समायोजकया सह व्यापृति तीर्णकया इवगेम व्यापृति क्रियात्मकम एक आयातने उनोत् इतनम अत्र साधारण पारसरेटा महाजनतावट इष्टवेन्नी नह कीन कारणे पेहदिरी पेन्न පරිසර නීති අනුව මෙවැනි ව්‍යාපෘතියක් සිදු කිරීමේදී පරිසර අධ්‍යන වාර්තාවක් ලබා ගැනීම සාමාන්‍ය ක්‍රමවේදයක් වුවත් මේ සඳහා එවැනි අධ්‍යන වාර්තාවක් ලබාගෙන නොතිබීම තවත් ගැටලුවක්.
අපි පාරිසරික අධ්‍යයනයේ සිදු කරේ වැලි ගන්නාලද වැලි ගන්න ස්ථානෙට ඒ ස්ථානෙට පාරිසරික අධ්‍යයනය සිදු කරලා මොකද මීට පෙර 2000 ඒ වැලි ගන්නාලද වැලි ගන්න ස්ථානේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වෙන් කරලා තිබෙන ස්ථානයක් 2014 වර්ෂයේදී උණවටුන වෙරළ තීරයේ දරුණු ලෙස වෙරළ කාදනයක් ඇති වුණා එම ස්ථානෙට වැලිගත් මෙම නිධියෙන් එම නිදි වැලි ගන්නා ස්ථානය සඳහා තමයි අපි පාරිසරික අධ්‍යයනය සිදු කරේ වෙරළ තීරයේ සම්පූර්ණ බලය තියෙන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එම තීරයේ කරන කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරිසර අධිකාරියෙන් අපි වැලි ගන්නා ස්ථානය සඳහා අවශ්‍ය පාරිසරික ඒ බලපත්‍රය ලබා ගත්තා ඊට අමතරව සියලුම ව්‍යාපෘති කිරීම සඳහා අනුමත කිරීමේ බලධාරියා වශයෙන් කටයුතු කරන්නේ වෙරළ සංරක්ෂණ පනත අනුව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඒ අනුව අපි පරිසර අධිකාරී නිලධාරීන් ඒ අදාළ අංශ සහ පරිසර අධිකාරී අපි දැනුවත් කරා නමුත් පූර්ව අනුමැතියක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ පරිසර අධිකාරී. කල්කිස්සේ වෙරළ තීරයේ ව්‍යාපෘතිය වෙරළ කලාපය තුළ සිදු කරච්ච ව්‍යාපෘතියක් නිසා මේකට ප්‍රධාන වශයෙන්ම අදාළ වෙන්නේ වෙරළ සම්පත් කළමනාකරණ සහ වෙරළ සංරක්ෂණ පනතේ ප්‍රතිපාදන මේ පනතේ ප්‍රතිපාදන අනුව පනතේ 14 වෙනි වගන්තිය යටතේ පුළුවන් සංවර්ධන කටයුත්තක් සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට අවසර දෙන්න. ඒ වගේම පනතේ 16 වෙනි වගන්තියෙන් කියනවා එවැනි අනුමැතිය ලබා දෙන ව්‍යාපෘතියකට අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අභිමතය අනුව පාරිසරික බලපෑම් පක්ෂේරු වාර්තාවක් හෝ මৌলিক පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් සිදු කරලා ඒ වාර්තාව සලකා බලා ඒ වගේම මේ වාර්තාව වෙරළ සංරක්ෂණ උපදේශක කමිටුවේ අධීක්ෂණය සහ අදහස් වලට යොමු කරලා අවසර දීම කරන්න පුළුවන් කියලා. එතකොට මේ අවස්ථාවේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ ව්‍යාපෘතිය සිදු කිරීමේදී පාරිසරික බලපෑම් පක්ෂේරු වාර්තාවක් කරලා නැහැ. ඒක නිසා පැහැදිලිවම පේනවා මෙතන 14 වෙනි වගන්තිය අනුව තමයි කටයුතු කරලා තියෙන්නේ කියලා. නමුත් පැහැදිලිවම අපි එක දෙයක් දන්නවා මෙවැනි මහා ව්‍යාපෘතියක් කරනකොට අනිවාර්යයෙන්ම පාරිසරික බලපෑම් තියෙනවා අංශ කීපයකින්. එකක් තමයි මේ පුරවන වැලි කොයි ආකාරයට විසිදලා යනවද කොයි ආකාරයට හෙදිලා යනවද කොයි ආකාරයෙන් ස්ථායී කරගත යුතුයිද ඒ වගේම වැලි හරන ස්ථානයෙන් ගෙනත් මෙතන ගොඩ ගැහුවට පස්සේ මේ හෙදිලා යන වැලි නිසා ඒ ප්‍රදේශයේ තියෙන සමුද්‍රීය සම්පත් වලට විශේෂයෙන්ම මුහුදු පත්ලේ ජීවත් වෙන ජීවීන්ට මත්ස්‍ය සම්පතට වෙන්න පුළුවන් හානිය කොයිතරම් දුරට වෙනවද ඒ වගේ මේක හානිපූර්ණේ කරගන්න කොහොමද අපි කටයුතු කළ යුත්තේ ඒ වගේම ඒ මගින් යැපෙන ජීවර ජනතාවගේ ජීවනෝපායයට වෙන්න පුළුවන් හානිය කුමක්ද එහෙම වෙනවා නම් අපි මේ හානිය ප්‍රතිපූර්ණය කරගැනීම සඳහා කොපමණ පිරිවැයක් දරන්න ඕනද ඒක කොහෙන්ද අපි හොයාගන්නේ කියන කාරණාව වගේ දේවල් මේ සියල්ලම තවත් කරුණු ගොඩක් එක්ක මේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවෙන් අනාවරණය කරගෙන තමයි මම දකින විදිහට මෙවැනි ව්‍යාපෘතියක් කඩයුතු වෙන්නේ 16 වෙනි වගන්තියේ අභිමතය තිබුණත් මොකද අධිකරණයේ විසින් අවස්ථා කීපදීම පෙන්වලා දීලා තියෙනවා රජයේ නිලධාරියෙකුට ලැබෙන අභිමතානුසාරී බලය කියන්නේ තමන්ගේ කැමැත්තට වැඩ කරන්න ලැබෙන බලයක් නෙවෙයි සියලු කරුණු සලකා බලා වඩා සුදුසු වඩා යෝග්‍ය තීරණය ගන්න ඕනේ කියන කාරණාව. එතකොට මෙතන අපිට බැලූ බැලමටම පේනවා මේ අභිමතානුසාරී බලය පාවිච්චි කරලා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් කළ යුතුයි. මොකද මේකට විශාල පිරිවැයක් දරනවා. විශාල සම්පත් ප්‍රමාණයක් විනාශ වෙන්න පුළුවන් හරි විදිහට කරේ නැත්නම් ඒ වගේම ව්‍යාපෘති අපතේ යන්නත් පුළුවන් හරි විදිහට කළේ නැත්නම් මේ සියලු දේවල් පූර්වේක්ෂණය කරලා හානි වර්ණ පියවර ගන්න තමයි අපි අර වார்த்தාවක් අධ්‍යයනය කරලා කරන්න කියලා කියන ඉල්ලීම කරන්නේ. වැලි හරන ස්ථානයේට පරිසරික බලපෑම් තක්සේරු වார்த்தාවක් කරන්න ඕන. ඒක වෙනම කරන්න ඕන දෙයක්. ජාතික පරිසරික පනතේ 23 අයන්න වගන්තියර්ථේ. ඊළඟ දෝෂය තමයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘති යෝජකයා වශයෙන් කරන ව්‍යාපෘතියකදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ අවසර දී හැකිද කියන ප්‍රශ්නය. මොකද ලංකාවේ සියලුම අභිමතයන් පොදු නීතියට යටත් ඒක පොදු නීති මූලධර්මයක් තමයි තමන් කරන දෙයට තීරණය දීමේ තීරක බලය තමන්ට ලැබෙන්නේ නැහැ කියන එක. එහෙම නැත්නම් මේක සරලව කියනවා නම් තමන්ගේ කාරණාව විනිශ්චය කිරීමේ බලය තමන්ට නැහැ කියන එක. ඉතින් ඒ අනුව බැලුවහම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ව්‍යාපෘති යෝජකයා නම් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත යටතේ අවසර දෙන්න ගියොත් තමන්ගේ ව්‍යාපෘතිය තමන් අවසර දීමු ඒ නීතියේ විෂම තත්වයට ලක්වීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම මේ වගේ අවස්ථාවලදී සමුද්‍ර පරිසර සංරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය වගේ ආයතන ගණනාවකුත් එක්කත් මේ විය හැකි බලපෑම් පිළිබඳව මීට වැඩිය සවිස්තරාත්මක
අවබෝධයකින් අධ්‍යයනයකින් කටයුතු කරන්න ඕන කියන එකත් අපි දකිනවා. අපි මෙච්චර කාලයක් ලංකාවේ දැක්ක දේවල් තියෙනවා. මේ දේවල් වලින් අපි දැනගත්ත දේ තමයි මෙවැනි හලබලේ කරන ව්‍යාපෘති අසාර්ථක වීමේ ප්‍රවණතාවය ගොඩක් වැඩි. කාලයක් ගත වුණත් හරි අධ්‍යයනයක් කරලා හරි අවධානම් තක්සේරුවක් කරලා හරි විකල්ප තෝරගෙන ඒ වගේම හරි හානි වර්ණ පියවර දාගෙන කරනවා නම් පොඩි කාලයක් වැඩියෙන් ගත වුණත් ඒ ව්‍යාපෘතියේ තියෙන ප්‍රතිලාභය හෝ ව්‍යාපෘතියේ පැවැත්ම හෝ අනික් ව්‍යාපෘති වලට වැඩිය සාර්ථක වෙනවා කියන එක. ඒක නිසා මෙතනදී මම දකින්නේ හදිසි තීරණයක් ගත්තේ මේක මහජනයාට ඉදිරිපත් කරලා පරිසරික බලපෑම් තක්සේරු වර්තාවක් කරලා ඒ ක්‍රමවේදයේ හරහා යන්න කිසිම බාධාවක් නැහැ. අනික 2017 අවුරුද්ද ඉඳලා මේක සාකච්ඡා වුණා නම් පාරිසරික බලපෑම් තක්සේරු වර්තාවක් කරලා ඒ අනුමැතිය ලබා ගැනීම සඳහා විතරක් නෙවෙයි ඕනේ නම් වෙරළ කලාපය තුල රැළ ගමනේ පිළිබඳව ආකෘතියක් හදලා අවුරුද්දක කාලයක් ඒ ප්‍රදේශයේ රැළ සහ දියවැල් වෙනස් වෙන්නේ කොහොමද කියන එක ආකෘතියක් හරහා ගිහින් ඒ ආකෘති අධ්‍යයනයක් කරන්නත් ඇතිතරම් කාලය තිබුණා. ඉතින් එහෙනම් ඇයි මේ හදිසිය? ඇයි මේ දේවල් නොකරේ? මේකේ අවසානයේ යම්කිසි හානියක් වුණොත් ඒ හානියට පිරිවැය දරන්නේ රටේ ජනතාව.